දේශබන්ධු තෙන්නකෝන්ගේ නඩුව මේ මූලික අයිතිවාසිකම් නඩු දේශබන්ධුගේ පත්වීම පිළිබඳ විතරක් නෙවෙයි මෛත්‍රීපාල සිරිසේනගේ වගවීම පිළිබඳ මූලික අයිතිවාසිකම් නඩු ගොඩනගලා තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණින් තමන්ගේ තනතුරට අනුරූපී වන පරිදි වග උනේ නැහැ කියලා දඬුවම් ලබා දෙලා ජනාධිපතිවරයා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මතක තබා ගන්නවා. ව්‍යවස්ථානුකූල නොවන පරිදි අගමැතියට මහින්ද රාජපක්ෂ පත් කර කැබිනට් මණ්ඩලය දිරුම් දුන්නු. ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් එම කැබිනට් මණ්ඩලය මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයත් නීත්‍යානුකූල නවන බව පෙන්නුම් කරා 2018. තමන්ට කණ්ඩ හිතුනහම කබර ගොයා තල ගොයා කරගන්න න්‍යායක තමයි මේ රනිල් වික්‍රමසිංහ ඉන්නේ. තමන්ට උවමනා වෙනකොට තීන්දු පිළිගන්නා, තමන්ට එරෙහි වෙනකොට තීන්දු නොපිළිගන්නා උම්මන්තක මනසකින් රනිල් වික්‍රමසිංහ කටයුතු කරන. දැන් මේ මැතිවරණයක් ආසන්නයේ නැවත සමාජය තුළ ව්‍යාකූලත්වයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් මේ පොලිස්පතිවරයා පත් කිරීම මගාරිමින් ඉන්නවා. ඔහුගේ ප්‍රධාන ප්‍රශ්න ඔබට මතක ඇති මීට කලින් කිව්වා ඡන්දයක් තියන්නෙත් නැහැ, තියන්න ඡන්දෙකුත් නැහැ කියලා. ඒ වගේම අද කියනවා පොලිස්පතිවරේ පත් කරන්නෙත් නැහැ, පත් කරන්න පුරප්පාඩුකුත් නැහැ කියලා. පූජිත ජයසුන්දර ඔහු පොලිස්පතිවරයා ලෙස සිටියේදී තමයි ඔහු අනිවාර්ය නිවාඩු යෙමිකට භාජනය කරලා වැඩ බලන පොලිස්පතිවරයා හැටියට වික්‍රම රත්න මහත්මයා සීඩි වික්‍රම පත් කරලා තිබුණේ නේද? අවස්ථා ගණනාවක් අවුරුදු දෙකහමාරකට ආසන්න වැඩි කාලයක්ම අභියෝග කරනවා. අද ඔහු ඒ කියපු කතාව පුළුවන් නම් එළිය කියන්න. ඒ වගේම අපි දේශබන්ධුට කියනවා එක ටෙලිෆෝන් පණිවිඩයකට, චක්‍රලේඛනයකට, පොලිස් දෙපාර්තමේන්තුවල වෙත ලබා දෙන නියෝගයකට පුළුවන් නම් එක අස්සනක් ගන්න පොලිස්පති දේශබන්ධු කියලා. මොකක්ද වෙන්නේ කියලා බලාගන්න පුළුවන්. මේ මැතිවරණයක් ආසන්නෙත් රනිල් වික්‍රමසිංහ පෙන්නුම් කරමින් තිබෙන තමන් අසිෂ්ටත්වයේ ප්‍රතිමූර්තිය බව, තමන්ගේ බලය වෙනුවෙන් ඕනෑම අසිෂ්ට ක්‍රියාවකට නිරත වෙන්න පුළුවන් බව තමයි මේ රනිල් වික්‍රමසිංහ පෙන්නුම් කරමින් තිබෙන. දිය රත් වෙනකම් විතරයි කකුලුව නටන්නේ. ද වතුර නටන්න තියෙන තව මාස දෙකයි කලබල වෙන්න ඕනේ.